කිසිම රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ විදියක් නැහැ. වාක්‍යෝ බාර ගන්නත් මේ වත්මන් කෝතනාර්ථක අර්බුද නෑ. ඉතින් ඒක අර්බුදය මම එනකොට තිබුණා. ඒක හන්දනේ මම බාරගත්තා. ඔව් ඉතින් අපි අප්‍රිකාට බලය දුන්නට ඒකවත් කියන්න ඕනේ. ඉතින් ඒකනේ කියන්නේ මට ඉතර නඩු ඇටිච්ච මගෙන් ඉතර පලිගත්ත කෙනෙක් නෑ. නමුත් මම කිසිම කෙනෙක්ගෙන් පලි අරගෙන නැහැ. පලි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෛරයකුත් නැහැ. මේ මොහොත වෙන විට මම සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඔබව අමතන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සුදුසු කෙනෙක් මේ ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට ගෙන්නා ගැනීමට පත් කර ගැනීමට අවස්ථාවක් දීම. අද ඉඳලා කිසිම රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ විදියක් නැහැ. ඒක හන්දම නෙවෙයි මට භාව වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ. දැන් මම ඇත්තටම පාර්ලිමේන්තුවට ආවේ මුදල් අමාත්‍යාංශය බාර ගන්න කියපු හන්දා. මං අයිති වෙන්නේ පාර්ලිමේන්තුවට නෙවෙයි කියලා මම හිතනවා. ජනරජපේර මහත්මයා මේ පක්ෂ සමාජිකත්වය ලබා ගත්ත බවට වාර්තා වෙනවා. ඔබතුමාගේ පුරප්පාඩු වෙන ධූරයට එතුමාද සම්බන්ධ? ඒක මන් දන්නේ නැහැ. ඒක සම්පූර්ණ පක්ෂයයි ඒක වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. උත්තරේ චේන්ජ් එකක් නෙවෙයි. ඉතින් අපි මෙතෙක් කල් කරලා තියෙන හැමදාම පුද්ගලයෝ මාරු කිරීම මගේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයට මම කරන්න තියෙන දේවල් කරයි කියලා මම හිතනවා. නමුත් හැබැයි ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලුම දේවල් කරගන්න බැරි වුණා. හැබැයි මම ලංකාවට එනකොට එහෙම දෙයක් නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. විවිධ දූෂණ හා වංචාවලට මට නඩු පවරන්න ඕන කියලා. ඒ නඩු පැවරුවා. මම රිමාන්ඩ් ගත වුණා. මාස ගාණක් රිමාන්ඩ් වෙලා හිටියා. ඉලෙම් අවුරුදු ගාණක් වෙලා ඉගිය සතියේ තමයි මාව අන්තිම නඩුවෙනුත් නිදහස් වුණේ. ඉතින් ඒ නඩුවලට මුහුණ දෙන එක තමයි මගේ පළවෙනි එක. දෙවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට මම වකියන්න ඕන කියලා. මට ඕන වුණා එතුමාව නැවත මේ රටේ ජනතාව පිළිගන්න තනතුරකට පත් වෙනකන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය ලබා දෙන්න ඒ කටයුතු දෙකම ඉෂ්ට වුණා. නෑ ඉතින් මං මුදල් අමාත්‍යවරයා නෙවෙයි තවදුරටත් වාක්‍යෙම බාර ගන්නත් මේ වත්මන් කෝතනාර්ථක අර්බුද නෑ ඉතින් ඒක අර්බුදය මම එනකොට තිබුණා. ඒක හන්දනේ මං බාරගත්තා. මං එනකොට තෙල් ලිහියක් දුන්නත් අවුරුදු දෙක ඇතුළේ සංචිත බිඳුවට වැටිච්ච එක ඊළඟට නෑ නෑ අවුරුදු දෙක ඇතුළේ නෙවෙයි. කවුද කියන්නේ මේ මම අවුරුදු දෙක ඇතුළේ සංචිත බිඳුවට වැස්සයි කියලා. තෙල් පොරේ මෙහෙම ඇතුළේ නැත්නම් ඔබතුමා ආව පස්සේ ඊට කලින් ඉඳන් එහෙම තිබුණා. සංචිත කියලා එකක් තිබුණෙත් නැහැ මං එනකොට. ඉතින් එහෙම සංචිත තිබුණා නම් මටත් කරන්න තිබුණා. අද තෙල් ටික ගේන්නේ, පිටි ටික ගේන්නේ, පොර ටික ගේන්නේ මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ. තමයි මං පළවෙනි ලියුම ඇරියා IMF එකට. ජනාධිපතිවරයා කියනවා IMF එක මීට කලින් අපි යන්න තිබ්බා කියලා. ජනාධිපතිතුමා කිව්වේ IMF එක මීට ඉස්සෙල්ලා අපිට උදව් කරන්න තිබුණා. කිව්වට එහෙම එකපාරට IMF ප්‍රෝග්‍රෑම් එකට ඇග්‍රී වෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදාත් ඔය ස්ටාෆ් මීටින් එක පස්සේ තව කොන්දේසි වැටෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා. There was two groups in the government and the central bank. ඒ කණ්ඩායම් දෙක මට වැරදුනොත් එහෙම ආයෙත් අර කපුටා කියන්නේ. ඒක හන්දා IMF එකේ යන කියන කට්ටියකින් ඇහුවේ IMF එකේ ගියොත් අපිට ලැබෙන දේ මොනවද? රටට ලැබෙන දේ මොනවද? ජනතාවට මේ තියෙන ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දෙවනි කාරණේ තමයි අනික් කණ්ඩායමට ඇහුවා IMF එකට නොගියොත් මොකද්ද අපි කරන්නේ කියලා. හැබැයි මේ දෙකොල්ලොටම පැහැදිලි පිළිතුරක් දෙන්න බැරි වුණා. මේකේ මම අනිත් රාජපක්ෂලා වගේ නෙවෙයි, මම ආවේ මහජන ඡන්දයෙන් නෙවෙයි. අනිත් අයත් එහෙම අයින් වෙන්න බලයක් නැහැ. මම හිතනවා මේ පාස් වෙන්න නොවි බෑනේ රට වෙනුවෙන්. සදාකාලික සමුගැනීමක් ජනතාව ආපහු කැඳෙව්වොත් ඒකටත්
දැන් ඉන්දියාවේ RSS එක ඒකටේ ලොකු අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා නමුත් ඒකට කිසිම රාජ්‍ය පරිපාලනය නැහැ ලංකාවේ ජනතාව තෝරපු තුන් පාරක් තේරුවේ රාජපක්ෂලා ඉතින් ඒක අන්ද ඊළඟ පාරත් සමහර විට අපි බලමු ඉතින් ජනතාවකට බෝලේ පාස් කරන්න කියන්නේ නැහැ. නෑ ජනතාවට බෝලේ පාස් කරේ නැහැ. බුරු කියන්නේ පාව. හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නැහැ. යම්කිසි ප්‍රමාණයක් ඔක් කියන්න ඕන කියලා. ඔය ඉතින් අපි අප්‍රිකාත්තියට බලය දුන්නට ඒකවත් කියන්න ඕන නෑ. ඉතින් ඒකනේ කියන්නේ. අපි නම් මේ අපේ පක්ෂයට හිමිතන දෙන්න. අපිට හිමි අගමැතිකම අපිට හිමි කැබිනට් මණ්ඩලයේ අන්දෙති බලනකන් අපිට ඡන්ද වෙනකන් අක්කත් දෙන්න අපිට. Ini dia mangi nama kira orang ini, mana? Ring siannya basil. Multi kat dia, no? Ini aduan ini. Dah, ini. Kau yang lalu ni, mana yang jual?